මාධ්‍ය හමුවට සම්බන්ධ වෙන අන්තර්ජාලය හරහා සහ සියලු ආකාරයන්ගගේෙන් සම්බන්ධය නඔබ හැම දෙනාග අවසරයි. විශේෂය මදදිනේ අපි මේ මාධ්‍යය හමුව කැඳවන්න බලාපොරොත්තුනේ. රට තුළ වර්ධනය වෙමින් තියන කොරෝණ වසංගත තත්ත්වය වර්තමාන තත්වත් ඒවගේ ඒක හරහා ජනතාවට සහන ලබාදීමේදී. සිද්ධ වෙමින් තියන අක්‍රමිකතාවයන් දූෂණ. වංචාවන් පිළිබඳවත් යම් කිසි කරුණු ප්‍රමාණයක් පැහැදිලි කරන්න මේ වර්මාන තත්වය පැදිලිකරොත් ඉතා පැහැදිලිව මේක දැනටමත් විශාලසයෙන් පැතිරමින් තියන බෝවිමින් තියන එඒවගේම රෝගීන් ප්‍රමාණයක් වර්ධනය වෙන මරණ ප්‍රමාණයක් බැරිවෙමින් තියන ජාතික වේෂ තත්වයක් බවට පත්වෙලා තියෙන. හේතුව ඔක්තටෝමබ වා සි තුන්ෙන් දැවනකො තිබිජ තත්ය කොරෝනාා රටතුළ වාර්තා වන සමස්ත රෝගීන් ප්‍රමාණය තුන්දස් නමසි අසූ පහයි. නමුත් නොවැැම්බර් දහවෙද වෙනකොට ඊය වෙනකො තියෙන තත්ත්වය රෝගීන් ප්‍රමාණය දහතරදා සත්වියය පහලවයි. මේ දිනගාන ඇතුළ තකොට රෝගින් ප්‍රමාණය වර්ධනය වෙලා යන රෝගීින් හදා සත්්‍යිය තිහ. එවගේම සමස්ත මරණ ප්‍රමාණය ඔක්තුෝම්බ්‍ර මාසේ තුන්වෙන්ද වෙදිිතිබනේ දහතුනයි නමුත් දැන්වෙනකොට එක හතලි එකක් බවට පත් වෙලා තියෙනවා මරණ විසි අටකින් දින විශ්්‍යක් ඇතුළට වැඩි වෙලා තියෙන. විශේෂ අත්තය තමයි දැ මේ ආරම්භ වෙද්දී ගතවෙද්දී රෝගීන් වර්ධනය වෙනචය ප්‍රමාණයයි අද වෙනකට රෝගීන්ර්ධන වෙන ප්‍රමාණයයි අතර විශාල වැඩිවීමක් සිද් වෙලා තියෙනවා. එක යන්නේ මාර්තු එකකොස්වෙන්න ඳලා මැයි විශ් කාලය තුළ රෝගීන් දාහ සම්පූර්වෙන ගොට දින හැටනමයක් ගත වනත් ක්ටෝම්බර් මාස රෝගින් දහදාහ එකුළොස් දා හතර ප්‍රමාණය වාර්තාවෙද්දි දින දෙහකදි ඔක්ටෝම්බර් තිහ තිස්සක දවස්වල දින දෙකදි රෝගින් දාහක් වාර්තා වෙලා තීරුම්. නොවැම්බර් මාසිය හතර හය දින තුනකදී තමයි ඉළඟ රෝගින් දාහ වාර්තා වෙලා තීරුම් වෙන මෙආකාරයට දින දෙකතුනක් ඇතුළට රෝගින් දාහක් බැගින් වාර්තාාවෙන් තත්වයක් ඇති වෙලා තීරුම්. මේක බරපතරකම තමයි ආණ්ඩුව මොනවා කිව්වත් කලින් අවස්ථාවේදී රෝගීන් හඳුනාගෙන ය හඳුනාගත්ත ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශ වෙනම ලොක්්දවන් තත්ත්වකට පත් කරලා රෝගය පැතිරියයම්ම වලක්වන්නට කටයුතුකාන්න හමුදාවඒවගේ සෞඛ්‍යංශ කටයුතු කරා ඔුන්ට හැකියාව ලැබුණා. එනිසා තමයි මුල්ල අවස්ථාවදී මේ රෝගය හඳුනා ගනිද්දී ඒ රෝගීන් නම් කළේ ගම්මාන හැටියට. අපි දැක්කා කළුතරටලු ගම ගම්මානය සුදුඇල්ල ගම්මානය එම ඇත්නම් අකුරණ ගම්මානය මේ අධීවශයෙන් තමයි නම් වුණේ හැබැයි බ්‍රැන්්ඩික්ස් පොකුර වාර්තා වනාට පස්සේ මේ මේ දෙනික්‍රියාව ලියදී ඒක සිද්ධ වෙන්නේ ආකාරිරයට නෙමි අටලු ගම ප්‍රදේශය සමාකරාට පස්සේ අටලු ගමින් ඒ එලියට යන එක වලැක්වීම හැකියාව කාටත් තියෙන සුදුඇල්ල ප්‍රදේශය සීමකරට පස්සේ රෝගය පැතිරියාව සීමා වුණා හැබැයි අදවාර්තාාවන්නේ එම නෙම අද පොලිසිෙන් වාර්තා වෙන. ඒවගේ බධනාාරෙන් වාර්තා වෙනවා. රෝහල්වලින් මාර්තාාවෙන. වෛද්‍යවරු හෙදියන් වාර්තාාවෙන සමහර ශල්ලවෛද්‍ය වාටුපවා වහන්න පුළන් වෙන තත්වට පත්වෙලා තියෙන. නගර සබාය වැඩ කරන සේවකගෙන් වාර්තාාවෙන. රජය ආතන වලින් මේ එක වාර්තාාව වෙන් පටන් ගරන්න තියෙනවා. එකකැනෙ ජනතගත වීම අද අර ප්‍රදේශකට සීමාවවෙච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ඒ වෙනුවට වෙළඳ පොලේදී මළුමාකට්ටකේදී එම නැත්තං වෙනත් ජනතාව සම්පූර්ණ ඒකරාසිවන ස්ථාන රාජ්‍යායතන දක්වා මේක පැතිරලා තියෙන. එනිසා දැන් ඇදිරිනීති තත්ත්වය ආණ්ඩුව ඉවත් කරගෙන අණ්ඩුව අන්ුව උපයමාර්ගේ බවට පත්වෙලා තියෙන්නේ මේ රෝගයක්ත් එක් නතාව ජීවත්වෙමින් වැඩ කරන රටාව නං ඒ රටාාව ඇතුළ හැබැයි ජනතාව ඉතා බරපතල විදිහට පීඩාවට ලක් වෙලා තියන එකත් රෝගබීිය නික ජීවත්ව බිය. මොහද අතා ආදායම් මාර්ග නැතික තිෙන ජනතාවට. පරෝගේ පෙදරේ කියෙන බයට ජනතාවට සමාජය යන්න බැරිවි රතියනෝ මොද සමාජය කොතන දෙක තියන්නේෙ කියෙ එක පිළිබඳ දැ දැන් ආ්ඩුව නිශ්චිත බාවයක් කියන්නේ නෑ එදා සුදුවැැල්ලෙන් අටලුගමින් එමනැත්තං අකුරණින් මේ තත්වය ඇතිවෙන කොට ආණ්ඩුවට සම්බන්ධ රජේ මාධ්‍ය ස පෞද්ජලික නාලිකා කියනෙම බ්‍රේහි ියව සිදිිරිපත් ක. අද මියන ප්‍රමාණ ෙනවත් එහම ත්වේ බොහෝ ලාට සිදධ වෙන්නේ නෑ දැම් රේකින් ස් නෑ. ජනතාවට මේක පිළිබඳව ආණ්ඩුව හතන මතය ජනතාවත් වගකීම් භාරගන්නඕන. ජනතාවත මේක පතුරුවන්නේ. මාධ්‍ය ජනතාව මේක වගේ යුත්තු බවප පත් කරමින් තමයි දැන්න්න. අණුව මේ ආණ්ඩුව ගොටා රාජික්ෂ මහතකගේ ආ්ඩුව බලට පත් කරපු තුනින් දෙකේ බලයක් දුන්න ජනතාවත් ඒ වගේම ඒ බලේට ගේන්න කටයුතු කරපු මාධ්‍යත් මේක වර්කාරු බවට පත්කිරීමේ ක්‍රමවේදයක් ත මයි දැන් යන්නේ මොකොත දැන් ජනතාවලත් අමතක වෙලා තියනෝ යම්ප්‍රමාණකට ආණ්ඩු අමතක කරලා තියනවා. තොන්ඩමන්න ඇමතිවරයා මියගිය වෙලා විඳලා. මේ ගතවෙච්ච කාලේ මෙවැනි දවසකට දාහගානි විත රෝගී වාර්තාවෙන්ට තත්වයට සමාජ එය පත්කිරීමේ බරපතල වගකීමක් ආණ්ඩුව භාරගඩුවන් මු ආණ්ඩු ඉතා වගේීම ෙහිට විදිට තම ඊට පස්ස කට යුතු කළ ඒකනෙ අපි කවුරුත් අමතක නොකර මතක් කරගන්නවුන් තත්පයක් තියෙන. එනිසා විශේෂයෙන්ම දැන් බරපත ප්‍රශ්නය තමයි අද නතාව කබල එංගලිපෙට වෙඩලදී. ජීවත් එන්න ක්‍රමෝේදයක් නෑ විශේෂය නාගරික ප්‍රදශවලත් අර්ධනාගරික ප්‍රදේශවලත් ජනතාවගේ ආධය අම්මාර්ග විශල් පමානය කඇහැරල තියෙනු ඉදිකිරීමම් ශේස්වය වෙන්න පුළුවන් පාසල් වහපු නිසා පාසල් ආශවිත කර්මාන්තවලින් ජීවත්වෙච්ච මගේ පාසල් ලමුන් ප්‍රවාහනය කරපු අයවෙන්න පුුවන් විවිධ මට්ටන්ගුලින් කටයුතු කරපු. ජනතාව විශාල් ප්‍රමාණය ක අ ආදායම නැතිමි නිසු බවට පත්තිලා තිය. එක ආර්ථිකය පවත්තගෙන යමින් මේ රෝගය පාලනය කරනම එකකිව්වට ආණ්ඩුව රෝගය පාලනය කරලත් නෑ ආර්ථිකය පවත්තගෙන යම මේ ක්‍රියාවලියදී. ජනතාවට සාධානයයක් කිෂ්ට වෙන ආකාරයට කටයුතු කරන්නෙ නෑ කියන එක. පධාරණය කරන්න විශේෂෙන් ඒ නිසා වෙලා තියන බරපතරන ප්‍රශ්න තමයි දැන් ආණ්ඩුව සහන දෙනව වෙනුවට ජනතාවට ජනතාවට රෝගයේ වගකීම බාරදීලා ඒ පීඩනය බාරදීලා අද මේ කොරෝණ රෝගය වසන්තයක් බවට පත් කල තියනවා ආණ්ඩුවට හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකීන්ට මේ ආ්ඩුව බලට ගේන කටවුතු කොර පුදවියට මේ නුත් හම්බරගන කන්න පුළුවන් තත්ත්වයක් මේක ව්‍යාරයක් බවට පත් කරගන්න පුළුවන්. ම ද සකස් කරමින් තියෙනවා කියලා පිට කියයෙන ඒක තමයි එතන තියෙන දේ. ඇත්තනවා දැන් මේ මේක දැන් වසංගතය ජනතාවට සහනයක් කරම වෙනුවට ආණ්ඩුව දැන් කටවුතු කොරමින් ඉන්න වගකී මිරහිත ස්වභාව අනුව පේන දයෙන් දෙතායි මේක තමන්ග ජමිත්‍රීන්ට ව්‍යාපාරයක් වසන්තයක් බවටපත් කළ තියෙන. මෙනි ත්‍යයන් මීට කලින් ඉතිහාසේ අපේරට සිද්ධ වෙලා තියෙන. ඒනිසා තමයි. අපටත් ජනතාවටත් ඉතාම සාධාරණ සැකයන් මතුවෙන්නේ දැම් මේ රෝගය හම්බ කරගන කන හිඟන්නගේ තුවාලෙ බවට පත්කරගත්ත තත්ත්කට ආණ්ඩුව ආණ්ඩුවේ වගකීම් විරහිට භාවය විසින් ඇති කරනවද කියේ පරිසරේ. විශේෂෙන් සුනාමි විත සිද්ධ වෙච්ච වෙලාවෙදී ඔබ අපි කවුරුද් දන්නවා සුනාමි විපතෙන් හම්බ කරගත්තා කියන. චෝදනාවෙන් ඒක ජවාරමක් බවට පත් කර ගත්ත කියන චෝදනාවං සුනාමය අරමුදල් මංකොල්ලකෑම් පිළිබඳ ෝදනාවෙන් අදටත් මේ ආණ්ඩුවට ගැල වෙන්න බැරි වෙලා යනවා මේ රාජපක්ෂ පාලනි තමයි දත්තිබුණ. ඒවගේම මාවිල්ලාරු වෙලා වෙදි. මාවිල්ලාරු සොරෝ වහල යුද්ධමය තත්ත්වේ වෙලාවෙදි ගොවියන්ට දෙන්න තිබිචේ වගා වන්දිවලින් හොරකං කලාය කියන චෝදනාව ඉතා ප්‍රසිද්ධ කාරණාව සුනාමේ අරමුදල් වලින් ඇතිවෙච තත්ය එහම මවිල්ලාරේ ඇතිවිච් තත්වය අද වෙනකොට අපිට පේනවා දැම කොරෝනා තත්ත්ේ දත් එවැනිම වාතාාවරණයක් එවැනිවැටපිටාවක් නිර්මාණයමින් තියෙන කියෙනි. එදා සුනාමි අරමුදල ී සිද්ධවෙච දේ තමයි සුනාමි අර මුදල් මංකොල්ල කෑම සිද්ධ වුණේ සුනාමිය සිද්ධවෙල ඉවරුණාට පස්ස. ඔබට මතකනක් ඒලලා පාල්ිමේන්තුේ තේරම් කාර්ක ාවක්වා ඇති කරන්න සිද්ධ වන ස්ුනාම අරමුදල්ලට සිද්වෙච දවල් රජනව වන සංවිධානල ැදිිහත්වීීම පිබඳ සාකචාර. ඒ සුනාමීියෙන් පස්සේ ඇතිවෙච්ච තත්ව. සුනනාමී අරමුල් මංකොල ගෑම පිළිබඳව චෝදනාවන්න්නාව ස්ුනාමියෙන් පස්සේ. හැබැයි දැන් අපට පේනවා කොයිඩ් අරමුදල ඒවගේම කොයිඩ් ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන ගනු දෙනු උපකරණ ගෙන්වීම් වැලද. මගන්ම ස විදේශකතවෙච්ච ශ්‍රමිකයින්ම ලංකාවට ගෙන්නද්දී. ඇතිවලා තියන තත්වය නැති වෙමින් යෙන තත්වයන් ගත්තොත් අද මේහි වසංගතය වසතයයක් බවට පත් කරගෙන මේ වසංගතය ඇතුළේම හොරාහන තත්වකට අද පත්වෙලා තියෙන පත් කරමින් තියෙන වඩා ලැජ්ජා සහකතදේ තමයි හිරිකිිත තත්ත්ේ තමයි ඒක ජනතාවගේ පිටබතියලා මේ ජනතා වෙනුවෙන් කරන දෙයක් මානුෂික කටයුත්තා හැටිය සලකන මින් කරන දෙයක් හැටිටත් උපුටා දක්වන්න අර්ථදක්වන්න නින්දිත විදියට උත්සාහ කරමින් තිෙනදේ ඒ ඉතාම පුංචිදේ ඉඳලා එකඇන්නේ අද මේ වසංගතෙන් පීඩාවට පත්වෙන මිනිස්සුන්ට බෙදැන බඩුමල්ලේ ඉඳලා. ප්‍රතිදේහ පීක්ෂා කරන කට්ටල සෞඛ්‍ය උපකරන වෛද උපකරණ ගන්නනද තත්වයට දක්වා. ඒ උපකරණ වලින් හොරකර තත්ත්වය දක්වා අද මේක වර්නය මින්තියනයග කිය දෙම අපිට පේති. විශේෂය නිසා ඒ පිළි ඳව තමයි සලකන්් වෙන්නේ මේත් අපි මේ කාරණාව මතක් කරන්නෙම ජනතාවගේ පැත්තෙන් මේ වසංගත තත්ත්වයට ජනතාවට සහන දෙන්න ඕන ජනතාවට සාධාරණ ෂ්ට කරන්න ඕන මේකින් පිඩාවට පත්වෙන රජුව හා වක්‍රව පිඩාවට පත්වෙන සියලුම ජනතා අපි දන්න වසංගත තත්වය නිසා මේ රෝග හැදිච ජතාවත් පීඩාවට පත්වෙල තියනවා හැබ රගගේ හැදුනේ නැත් ඉතින්දා දෛනික ජීවිතය කටුතුරන යන්න බැරුව සමස්ත ජනතාවන් පිඩාවට පත්වෙල තියෙන. අන්නේ මුළු ජනතාවටටමටම සාධාරනය ෂ්ටවියුතුුව තියන්. ඒ සාධාර්ණයෂ්ට ීමේ අර්ථයෙන්ම තමයි අද අපි මේ කාරණාව මතු කරන්නේ ඒ ජනතාවට සාධාර්යෂ්ඨ කරන වෙනුවට ජනතාව පීඩාවට පත් කරමින් තමන්ගේ ගජමිත්‍රයින්ට ආණඩුවට බලේටගේ උදවකරපුයට ඒ අවශ්‍ය ව්‍යාපාර කරගන යන්න ඉඩහැදීම පිළිබඳ තත්ත් ඒක මානුෂික පැත්තෙන් කළත් එතන තියෙන ආමානුෂික තත්ත්වය එතන තියෙන මානුෂිකඇ යැයි හඟවමින් සිද්ධ කරන වංචාව දූෂණය ල්දරව කිරීම මං හිතන්නේ දේශපාල ්‍යාර ැහැඩිට අපේ විතරක් නෙමයි මුළු රටේම නතාවගේම සමස්ස රට රාදරයකරන හැම්මිහෙක්ගම වගකීමක් කියල ප විශ්වාාස කර ඒ ඒ අර්ථෙන් ගත්තම අදය බඩුබෙදීමේ කතාව දැ රුපියල්දහා බඩුමල්ල පිළිබඳ අපිට ආවාස්ථා ජීවයකම වංචාදසන වාර්තාවනා මේ අපි ලඟතින එක ලැස්වක් මේ රුපියල් පන්දාහ බඩුමල් අඩංගු බා් ොකද මේ බුමල් ලබාගන්න කියපුොය මේ ඒ බඩුමල දුන්නටසේෙ ඉතා පැදිලි රුපියල් පන්දහා කවඩු නකෙදෙ ඔපපුරගන්න පන්දාහ මිල දර්ශකකි ඉල්ලතිීර. ිල ස්තුව ල් ද ිලයිස්තුවක් ලබදදුන් මිලයිස්තුවක් තියෙන මිල යිස්තු පහැදිල අරම හාල්ටිකවත් ආණ්ඩුව පාලන මිලටන මේ මල යිස්තුවර දීලතිී බඩ යිස්තුවර දී තියන්නේ හාටුපිය සීයට සමන් දෙසිී හලස් නමේයට. ල එක අසුවට සීන එකසිය තිස් දෙකට මේ අදී වන ෙඩ ස්තුව දා තියන්නේ කියන බඩු ලයිස්ටව ංචි කන්නම ගොල්ලො අදාල ලයිස්ටේ බඩ ඔ මිල ලැස්ටුව වැඩි කරලා. පන්දා හා ඉලක්කමට හදනවා වසාන්නේ අඩු තරමේ ආණ්ඩුවය පාල ිලටවත් නෙමේ ඒ බඩු ලැස්තුවට බලු ටික දාන්. පහුක නවමන්දා ලංකාදිීපත්‍රය වාර්තා කලා මීගහවත්ත කියන ප්‍රදේ බඩුමල් තිබ තිය ුපියල් ද පන්ද ඩ ල් රපිය ද න සයේ. බඩු කියරල්ල ම මේ කියන කාරණාව සාක්‍ය විතරයි අද මේක සමාජ පුරාම් තියෙන කතාව. ඒවගේ මතමයි දැ මේ පන්දාහා දෙනකොට පන්දාහා දෙන බඩු ඇස්තු රමතර දෙන පන්දාහා දෙනගේ අපි දැක්ක ඒත් මාධ්‍යවාර්තා කලා විශාල අක්‍රමිතාවන් සිද්ධවෙලලා තියෙන පවුල් තෝරා ගැනීමේද අනු පවුල් තෝරා ගනීමේද ඒ සිද්ධ වෙන අක්‍රමිතාවන් තියෙන. එම කාරාව අන්ඩුව ට ගගේ ම හ දි සිද්ධ කරන්නව. එක දූෂණයක් සිද්ධ වෙනනාකාරයට එක කක්‍රමිතාවයක් සිද්ධ ව නාකාරයට සිද්ධ වෙමින් තියෙන බව මේ උදාහරණවලින් මේ සාකිවරින් දිනපතා ඔප්පු කෙරමින් තියෙන. එවගේම තමයි ආ්ඩුව කොයිට් අරමුදල තැම් පලවෙනි අවස්ථාවේදී මේ කොයිඩ් අරමුදල පිළිබඳව සාකච්ඡා වනකොට එක විශාල වසෙන් කතා බහට ලක් වෙච්ච මාතෘකාව බඩ පත්තුවා. එන අරමුදල්ට මුදල් දෙනායගෙන කතා වුණ අර මුල් දිධපතා වාර්තාාවෙන්න්න පටන් ගත්තා. මු ිය ද කිරීම ගැන කතාාව වුණ සාකච්ඡා වුණ හැබයි අද වෙනකොට අරමුදද ගැන කතාාවෙන නෑ. දැන් මේ වෙනකොට පහුගේ දවසේ ලේල් මිර පුවත්ත වාතා කල තිබුණ මිියන එක්දදා සැසිය හැට ගානක්වයෙනවා කිය මේ අරමුදුලේ ශේෂය. හැබැයි මිලියන හාර්සිය ගානක්ත මයි වියදන් කළතිය. එතකට ඉර මිලියන එක්දා දෙසිය ගාන මොකොද කරන්නේ ආ් ශලාශම මොක්. ද මොද අරමුදලඒ කෝටියේශේ විසන් හමක් ජනතාවට දෙන සාහනය. ජනතාවට දෙන්න බලාපෘත්ත දේමනාද. මොක ඒඒ ඒ වදං කල තින කාමාවල්ලලත් නිශ්චිතවාාවයක් තිබුණන නෑ බොහොලාවට තියෙන්නේ මේ දැනුවත් කිරීම වැ සරහන් වලට මිලියනීයි ආදවශයෙන් රවුන් ඉලක් කන්දා ගත් එක. මො අපි දන්න කොයිඩ් අරමුදල විගනයක් සිද්ධවෙනි නෑ. මේ කොයිඩ් අර මුදල ගැන හොයන්න ක්‍රමයක් මිනිස්සුට නෑ. ආ්ඩුව වගකීමට පැහැදිල මේ කොයිඩ් අර මුදල පිල්බඳ කලින් තිබුණන. ුසුම උනන්දුව ප්‍රචාරය අද නැති කරලා තියෙන මං ගැනඒ එකයි ආණ්ඩුව ආණ්ඩුවේම රාජ්‍යමාධ්‍යය ස ආණ්ඩුවට හිතවත් පෞද්ජලික මාධ්‍යත් අද මේ අරමුදලේ වර්තමාන තත්වය පිළිබොඳ ජනතාවට කියන්නේ. ජනතාවට හංගල තියෙන. ය අරමුදලනුත් බොහො වෙලාට සිදධ වෙන්න පුළන්දේදමයි වංචාද සිදවවෙෙන තින ට ොද ඒක පිළ බඳ තින නිිවිධ භාවය පරදෂ භාවය ප්‍රශ්න සහගත නිසා. ඊළඟත කාරණාවතමයි? ග න්ටිකටත් පත් වංචා ගන්ටිට පත් වචාවන් පිළි දිගින් දික සාකච්චායන්න. අද විදේක කත වෙච්චාය මොකද විදේශකත වෙච්චාය වර්ග කහිපයක් ඉන්න. ඉගනගන්න කිය පවායිඉන්න. තමන්ගේ දරුවන් බලන්න ගපු දෙමවපයන්න. ලෙඩරෝ ගොල්ට බේජන්න කිය පවායිඉන්න. සමහරවාය විවිදවශ්‍යතාවයන් සහා ව්‍යපාකට තුොල්ට කිය පවායින්න. පවල් පිටඩින් කිය පවා න්න. අද ගොලට ර කා දයක් නෑ විද ද හ ද ක් මයි. ගුවන් ටිකට පත්තුල තියන මිලගණන්වල ඉහලයා මොකොද අද ඒක සම්පූර්ණ ජවාරමහැටිටම සිද්ධවෙන්නේ කෙනෙ තා පහැදිලි ඉතාලියයේ යුරෝපෙන් යුරෝ හාරසීයට පන්සිියයට හයසියට වගේ මිලගණන් වලට එන්න තිබිච ගුවන් වාරකට අද යුරෝ එක්දාහස් දෙසීයක් එක්දහස් තුංශියයක් දෙන්න සිවෙලා තිය. එතර තමන්ගේ දෙමවපියෝ දෙන්නයි සහෝදරයෙකුයි ලංකාඩවන්නන්න තුන් දෙෙක් ෙවන්නේන්න කෙනෙකුට කොහොමදේවෙනි විශාල මුදලක් ගුවන් ගමන් සඳහා ලබාද මොද අදේ ගුවන් ගමන් ජාවාරම එක ජාවාරමක් කියන්න වෙන ඒක නිසාමයි ඉතා පැහැදිලිව වෙනත් විකල් පවස්ථා එන්න තියෙන ගුවන් සේවාවන් ලබාගෙන්නීමට තියෙන ඉඩකට අහුරලා සම්පූර්ණම ඒ එක ගුවන් සේවයට ඒ ගුවන් සේවය හරහා ්‍රීලංකන් ගුවන් සමාගම හරගේ නන්න කියලා ගුවන්ටිකට් පත් ගනු දෙු කරන ආයතන එකට ලබා දෙනවා ඒ ආයතනය ආණ්ඩුවට චන්ද ව්‍යපාරලි දෞ්කරපු ව්‍යාපාරිකන්ගේ ආයතන. කියඟට ඒ ගුවන් ගියට් පත් ක්‍රියාවල තුළේ ලංකාව ආාවට පස්සේ ඒ යුරපෙදත් එහෙමයි මැද පැරදිගින් ආවත් එහෙමයි කොයිරට ආවත් ආ්ඩුව නි්‍යාපතරට නොතම ඉගන්න වැඇතිී ඇතරම මේ පිඳව තානාපති කාරයාලොඩිින් අපි විමසුවම තානාපති කාරයයාල නිල්ධාරම්පවා යම් ප්‍රමාණයට අසරන වෙලා තියෙන මොකද ඔවුන්ටත් වෙන විකල්ප අඩුතරමේ ඒ රටවල්ලන්නේ ජතාවට ලබාදන්න බැරිමට්ට බලපෑම්ශිදම තිෙනි බලපෑම්සිිද් දෙමි තියනිසා. ඉළඟට ලංකාවඩාවට පසේ නිරෝධයනය කිරීමත් සූදක් බවට පත්වෙලා තියෙන. මොකද ඒ නිරෝධයන මධ්‍යස්ථානෙට රජේ පවත්තකන නිරෝධයන මධ්‍යස්ථාාවනට යම පීරණය ගැනීමට ඒ එන මගීන්ට අවස්ථාවදින්නේ නෑ. එ වෙනට ඔවුන්ව නි්චිත කරම යවන්නේ. මේ හෝටල් සමූහයක් භාරව ඉන්න ව්‍යාපාරික තැන්කිහිපිකට. ඒකත් අර ආණ්ඩුව බලට ගන ගෙනාපු බලට ගෙනාපු ගජමිතුරන්ගේ ව්‍යාපාර. ත ජමිතුරු ව්‍යාපාරවලට අද හෝටල්වල නතරවීමේ ව්‍යාපාරය දීල තියන නිරෝධායන ව්‍යාපාරය දීල තියන ගුවන්ටිකට්පත් ව්‍යාපාරය දීල තියෙන. ගුවන්ටිකට්පත් නිකුත් කිරීම ව්‍යාපාරය සිද්ධ වෙන්නේ රජේ ගන්සේ ඒකා බද්ද කර. ත නිරෝධායන ්‍රියාවලිය සිද්ධ වෙන්නේ අද හමුදාවත් එක්ක සිද්ධකරපු. එමන්න සෞඛ්‍යාන්තත් එක් සිද් කරන නිරෝධායන ක්‍රියාවලියයට තමන් බලේට ගෙනාපු ගජමිත්‍රයින්ගේ ව්‍යාපාර ඒකා බද්ධ කලා තියනවා. මෙන තන තමයි තින ගැටලුව මේ ඒකා බදවී මෙන්නන්නේ ොහොම මේ හොද කලාව තනිතනි කැමැත්තෙන් දේශපාල ැදිහත්වීමින් නෙමයිය කියලා විශ්වාස කරන්න තරම් මහිතන්නෑ මේරටේ ජනුවත් උගත් බුද්ධිමත් මිනිසු මෝඩිය කිය. ඒම ප හමෙන් සිද්ධ වෙන දේවල්. නෙමේ ඒකන ඒයට හේතුව තමයි මෙවැනි ජාතික ව්‍යශනයන් දේශපාන ව්‍යාපාර බවට දේශපාන සූදු බවට එම ඇතන් මුදල් හම්බ කන ව්‍යාපාර බවට දේශපාලනය ඒකාබද්ධ කරගත්ත ගජමිතුර ව්‍යාර බවට පත් කරගත ඉතිහාසයක් තම අපිට ඉතිෙන්. ඉ අපිට ික් ක පහ ද ස ගන්ටිට පත්්‍රාවලද තාම් පිඩාට පත්තච ජනතාව ගෙන ැසිවිලි නැගුවා චෝතනා කලා. ඒවගේ ලංකාවට පසි නිරෝධයනය කරද. අවුම පහසුකන්දීලා සමල්ලාට විශාල නන්තියන හෝටල් වල අවුම පහසුකන්දීලා වෙන කරන්න දෙයක් නැති මට්ටමට පත් කරලා මුදල් ගෙවලාපොයගෙන් නැවත පිCR කරන්න මුදල් අය කරමින් විවිධ ගනතුර හර අවසාය ලක්ෂ ගානක් ගවන්න සිදධුවෙන් අත්තක පත් කළ ලංකාඩාආපු මිනිස්සුන්ට. අතදරත්තේ එහිම සිද්ධුවවෙම තියෙන .ඒගේ මතමයි ඔවුන් යම් මරෝධයක් පාල රජේ නිරෝධයන මධ්‍යස්ථානකට ගියානන් එතනද බොහෝ වෙලාවලට අසාධරනකට ලක්වෙේ් අවස්ථාවලුත් තියන මේ විරෝධය පැෑම් නිසා. ඒවා පහුගේ කාලපුරාන් වාර්තා වුණ. මේ සිදුවීම මල උදාහරණ ඕවන්ටරන් වාර්තා වෙච්චිව තියෙන. ඊළඟට ය දේ තමයි දැන් අලුත්ම කතාව ඇවිල තියෙන මේ වෙනකොට මේ ප්‍රතිදේය පරිීක්ෂාව සඳහ ගැන වෛද උපරණවලින් සිද්ධුවවෙමින් තියෙන වංචාව දෂන නැතම් මේ ඇතුල සිද්වෙෙන ඉඩක තියෙන තත්ව. මේක මම මේ ගතා පැදිිය කියැන දැම අපිදන්න ලංකාවට සෞඛ්‍ය උපරණ හරි. බෙහෙත් හරි ගේනවනං ඒ ගේන බෙහෙත් ද්‍රව්ව්‍ය සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය උපකරණ සම්බන්ධයෙන් රජයේ පිළිගත්ත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ක්‍රමවේ දයන්තියන. මේ ඇන්ජන් ප්‍රතිේය පරිීක්ෂාවට රැපිට ඇන්ඩිජන් පරිීක්ෂණ උපකරණ. ලංකාවට ගෙන්නුවේ ව්‍යාපාරක සමාගමක් විසින් දැනට වාර්තාාවන විදියට ලක්ෂ දෙක. උපකරණ කට්ටල ගැනලා තියෙනවා කියනවා ඒවා ගෙනල්ලා තියෙන්නේ එවැනි පිල්ලිගත් ක්‍රමවේදයට අනුවදකෙන් ප්‍රශ්නය පළවෙවනීම විලතිය. ඒ ප්‍රශ්නය අපි මතුකරනකොට සමාජය මතු කරනකොට තැන්ඒ ව්‍යාපාරික සමාජය විසින් මේ ගජමිතුරු සමාජය විසින් දෙන උත්තරේ තමයි අපි මේ මානුසික කටය ුත්තක් කරන්නේ කියලා ඇතරම් මානුසිකට උත්තක් නම් කරන්නන්නේ එක මානුසික වියුතුයි ඒ ව්‍යාරෙත් මානුසික වියුතු. ඒේ අදට පේන ද තමයි මේක සිද්ධවෙල තින නෂ ්‍රිය න . හොරාට කලින් කෙල් යැන වැට පනන්න වගේ දැන් ජෝි ස්ටුවට් මාගමය සබාපති දිලි්ජාවීරම හත්යා ඉස්සරහටම ඇවිල්ල කියනදේ තමයි හරත ගමය වචන පා ජි ක්‍රම යාගේ ද මේක මේ මානුෂ ක්‍රියාව ම . ආණ්ඩ ඒවා ලාගැනීමන ලබම් පිුව තීරනය ගන්න කලින්. ිද ගැනීම පිළිබඳ ක්‍රමේද ආ්ඩුව ප්‍රකාශරය පත් කරන්න කලින් එහෙම දෙයක් ගෙන්න්නන එකම තමයි අපට තියෙන ගැටලුව. මු අපි දන්න ජාතික අෞසධනයාවන අධිකාරය තමයි ඒකේ වලංගුතාවේ පිළිබඳව. එම ප්‍රතිදේහ භාවිතාකිවින් පිළිබඳව. ප්‍රතිදේහ කට්ටල භාවිතා කිරීමට සුදු සුදද අවශ්‍යතාවය පිළිබඳව වලංගුතාවය වැලිඩේෂන් එක දෙන්නේ රජය ආයතනයක්. ජාතික අෞෂධ නයාමන අධිකාරිය. ඒ වැලිඩේෂන් එක දුන්න ඊයේ. එතර ඒ වැලිඩේෂන් එක දෙන්න කලින් කොහොමද ගෙන්න්නන්නේ. ඒ සඳහා අවසර ඕුන් නක්තෝම්බ විසි දෙක මාසකට අඩු කාලයක් ඇතුරට ලබාගන්නේ කොහොමද. කියන්න පුළුවන් අපි ලබාගත්තේ දේශපාලන යාුක ොලින් එමයි කියලා හැබැ ඒ කියන තරෙ ඔවුන් කියනවනම් ගොටා බෙරාජ පක්ෂ ජනාතිපත්තුවා මගේ යාළුවකි කියලා. ඉති මේ ඉතිහාසය දන්න මිනිස්සුන්ට. ඒම ඇති තේරුම් ගන්න යාුගවල සිදුව සිදවවෙෙන් කොද කිය ොද වෙන ඕනම කියෙන ගුට වනි අවස්ථාවක් ලබගැද තිය පහසුතාවේහ සාමාන්‍ය තත්වයයට තේ අවුරුද්ධකට බඩ වැඩිකාල සමයිට අවුද්දක්වි යන ක්‍රියාාවලයක් මේ එක ර සිද්ධ වෙන්නේොහොමද ඒ දැන් කියයන්න පුලන් අපි එක ආණ්ඩුව මිදීගත්වන තම කියලා. ආණ්ඩුව මිලදීගත්තය නැති කියන පදනන් කරගෙන විතරක් ගෙන්වීම මේ ආකාරයෙන් සිද්ධවීම සාධරී කරන වෙන්න කොමුද මො රේගුව විසින් ඒ නිදහස් කරන වනම් ඒ රේගුව එවැනි උපකරම නිදහස් කරන්න ගත්ත තහවුරුවමොකක් ජාතික අවෂධනයාමන අධිකාරියත් ව වැලිඩේෂන් එක වලංගුතාවය පිළිබඳව ගෙන්නන්න කලින් තහවුරුුවක් ලබාදීල නැත්තන්. ඒ ප්‍රතිදේහැ කට්ටල භාවිතා කිරීමේ නිලක්‍රමවේදී. විධමත්්‍රම වේදයට පටහැනව ගෙන්වීමම අපි විශ්වාාස කරනවා අමානුෂිකයි කියන. නො ජනතාවගේ අවශ්‍යතාවය තියන බාප්කවුරු පිළිගන්න. රෝගය වේගෙන් පැතිරල යන නිසා. ඒකේ ප්‍රතිදේහ මේ පරීක්ෂාව කියක රැපිට් ඇන්ටජෙන්න් පරිීක්ෂාව ඒකට හොඳ දෙයක් බව පිළිගන්නවන. ඒ හොඳදේ කළයුතුව තියෙන්නේ ආණ්ඩුව විසින් වඩාත්ම නිවරර්දි ක්‍රමවේදට. වඩ මානුෂි කර්‍රම ේදියට. මේ ගනල්ල තියන හල්රිපු නෙමි මේ ගෙනල තිය අලලුන් නෙමි මේ ගෙනල්ල තියන්නේෙමත් ආයපාරක්ගත්තොත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගැටගැහිච්ච වසංගතයක් පිළිබඳව පරිීක්ෂා කරන උපකරණ කට්ටට. ඒ උපකරණ කට්ටලවල වලංගුතාවය ගැලපීම නොගලපීමත් හැඩියරිත හවවෙල වනම් එතරන ගෙනප උපරණටවල දපු අසරේ දීපය කොමද දෙකි වක්කින් ාරග. අපි න්න ගේන ව්‍යාරිකන්ටවක්ක ක් නෑ කියලා. ගෙන්නන ව්‍යාපාරකින්ට මිනිසුන්ගේ ජීවිතවෙලට වඩ මුදල්ලල වටනාකම් වැඩි කියල අප පි දන්නවා. හැබැයි මේ තහවුරුවන් ලබාදන නිලධාරීින් බලධාරින් සහ දේශපාලනෙ. දේශපාන අධිකාරිය ආණ්ඩුව අද මොකද මේ පිළිබුඳ කියන්න. අද ආණ්ඩුව මේකට වගක්නතු ඉන්නේ. අවසාන මේ තහවරුගන ත්ස්සා කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යාව වෙනුවෙන් පි ිෂ්ට කර කිය. මානුෂික කාරණාවක් කිෂ්ට කරා කියල හැබැයි නිලවසයෙන් නිවැරදි ක්‍රමමයේ දෙකට ඒ ගෙන්වීම අදාළද නැද්ද කියල තහවුරුවක් නැතුව ඒ තහවුරුව තමන්ගේ වුවමනාවට කලින් හදාගෙන ආණ්ඩුව කටවුතු කරනවනම් ඒකි වගකීම ආ්ඩුවම ගන්න ඕන මක මේක මිනිස් ජීවිතත්ය එකක් සෙල්ලං කරන අවස්ථාව ගනෙන් සිදවෙෙන මිනිස් ජීවිතත්ෙේ ශේෂම පිඩාවට පත්ත ජනතාව ජීවිතත්වයක් එන්න පීඩාවට පත්ේ ජනතාවගේ ජීවිතත් එක් කරම කටයුත්තේදී වඩා වගකීම් සහගත ෙන් ඕනටරම තියෙනවා රජය රජය ආයතන්න විශේෙන් මෙවැනි වෛද පරන ගෙන්දන ඒකට අවසර දෙන ආයත අපි දන්නවා සාමාන්‍ය තත්ත්යක් ඇරද වනත් වෛද්‍යූපකරන කියන දේවල් ඕන ඕනා අයට කියන්න බෑ විශේෂයම ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රැපිට් ඇටජ පරක්ෂණ කට්ටල ලක්ෂ ගානක් ලංකාවට ලබා දෙන්න පරිත්‍යා කරන්න කටයුතු කරමින් තියෙද්ද ඒ සඳහා ඉක්මණින් කටයුතු කරන්න හැකියාව තියෙද්දනතරලන්තෙන් ගෙන්න්නපු කට්ටල රේවේ තියෙනකොට මේ පෞද්ගලික ව්‍යාපාරික සමාගමට මෙතර ඉක්මනින් මේ අවසරයන් ලබාගෙන මෙවා ගේන්න හැකියාව ලැබුණේ දේශපාලන උදව්වලින් ගජමිතුරු සහයෝගයන්ගෙන් නෙමෙයිය කියල පිළිගන්න තරන් මහි තැන්නේ අපේ සමාජයේ. ඉතිහා සදදැකින් අඩු සමාජයක් කියල. සුනාමි අරමුදල මාවිල්ලාරු වන්දි අරමුදල් වන්දික්‍රියාවලිය සහ මෙවැනි තත්ත්වයන් මෙවැනි හදි සිතත්වය ඇති වෙච්චේ අස්ථාවල ලංකාවේ දේශපාලනය අ්ු කට ුතු දෙ හොද කියලා හොඳම දන්නවා. මෙවැනි දේ වලිතරන්න මේ ඉදිකිරීමම් ප්‍රියාවලියයට පවා හදිස්සි මිලදී ගැනීම් කියලා ජාවාරන්න කරන ආ්ඩු නම්ම ඉන්නේ. රෝගීන්ගේ මෙවැනි කටයුතු වෙනුවෙන් මොනතරන් හදිසියක් පෙන්නලා ඒ අවශ්‍ය ව්‍යාපාර වලට ඉටකට හදයිද කියෙන ගැන අමුතුුවෙන් හිටන දෙයක් නෑ. නිසා විශේෂෙන් මෙන්න ඇති තියෙන ත ත්වය. ප විශවාස කරන නාවගේ පැත්තීමම මයි අපිහිතන්න නොමතිය. මානුසිික වෙන්න ඕන ආ්ඩුවක් මෙහෙම නෙමයි. මානුසිිකයි කියල කියන්නේ තමන්ගේ ගජමිත්‍රයෙන් වෙනුවෙන් මානුසිික වෙලා ඔවුන්ට ව්‍යාපාර කරන්න ඔවුන්ට මේ කොරෝණ වසංගතයේ වසන්තයක් බාට පත්කරගෙන හොරකං කරන්න පාර හදල දෙන එක නෙමි. සමට න ොම ති න. ඒ සමාජයට පරික්ෂ වා හෙළිදරව වෙන්න මීට ඉතහක හිල්ලාල. තා කාලයක් යන්න පුළන් මෙමයි වෙච්ච ලැබදියාවන් දැඳීම් ක්‍රම්මාන්ධතාවයන් ගැන හොයන්න. හැබ එතකොට අපේ සමාජයට ජනතාවට වෙන්න තියෙන විනාශයන් සිද්ධලිවරයි. ඒ අපි කියැන්නේ ඒ වෙන්න තියෙන විනාශය විශේෂෙන් මෙවැනි වසංගත තත්ත්වයක් හමුවේ රෝගී තත්වයක් හුවේ රෝගී ජනතාව අසරණ කරන්න ැතුව. ඔුන් පිඩාවට පත් කරන්න නැතුව. ඔවුන් සූරාගයාමට ලක් කරන්න නැතුව. කබලෙන් ලිපිට වැඩිච මිනියා ගින්දරෙන් කරවෙන්න නොදී තවත් පීඩාවට පත් නොකර මේ ිලිබඳ සම්පූර් වගකම් භාරගන්න ඕොන් රජය. රජය හටපුදානු මිට වගේකීම් සහග ගට ඒේගගේ අපි ජනතාවගෙන තිල්ල හෙටරු අපි අද ගත කරමින් ඉන්නේ ඉතා දුෂ්කර කාලවකවාන්වා ඉතා අමාරු කාලවකාවන්වා ඒක අපේ කෙනකා වගේකීම් සහගත වියුතු කාලවකාවාන්. ඒගේි එකිනකා සිවබුද්ධියෙන් යුතුවටයුතු කළයුතුකාලාව කොහනවා. දැ මෙතනද අපි විශ්වාස කරනවා පක්ෂ බේදයකින් තොරව සමාජයක් හැටියට මේ ජාතික වෙසනයෙන් නැගිටින්න ඕන අපි ඒ සඳහා ජනතාවට ලබා දෙන දේ සාධාරණ විදියට යුක්ති සහගත විදියට මානසික විදියට ලබාදීම වෙනුවෙන් ජනතාවගේ පැත්තිඳ ගන අපි අප හැට කරන්න පුළුවන්. ෑ මදිිහත්තවීමම සිද්ද කරනවා ඒවගේ ම අපි ජනතාවෙන තිල්ල එටන ජනතාවගේ නාමින් මේ වසංගතයේ නාමින් මේ රෝගය විකුණගන කන ජාවාරංකාලීන්ට විරුද්ධව ඒ විරෝධතාවයටත් ඔබගේ සක්්‍රීය දායකත්වය මැදිහත්වීම සිද්ධ කරන්න කිය